මහත්තයෝ මේ අපි කුඹුරු කෙරුවට අපට පොහොර ටිකක්වත් කිසිම දෙයක් නෑ. අපට පොහොර ටිකලයි බණ්ඩි පොහොර ටික නෑ. මොනවත් පොහොරගෙන පොහොර පොම් එකක් පුරවන්න ආවා කීවර පිරෙව්වෙත් නෑ. මොනවත් නෑ. අපට ගොයන් වලට බණ්ඩි පොහොර ටිකක් නෑ. මේ මඩ පොහොර ටිකක් නෑ. හැබැයි අපට පොහොර හම්බෙන්නේ ගොයන් පූදින කාලේ. ඒකත් ඉතින් ওই පූදින කාලේ හම්බුනත් වැඩක් නෑනේ ගොයන් වලි. ඒවත් තුත්තිරි ගස් වගේ ගොයන් ගස් ටික. ඉතින් දේශපාලනේ කියන අර පාලනේ මේ පාලනේ කියන මොන පාලනේ කරගත තපර කුඹුරට පොහොර ටික දීලා ඉන්න එපේ. ඒව නෑනේ මහත්තයෝ. නෑ නෑ අපට මොන සහනාධාරයක් තව හම්බුන්නේ නැහැ. අපට හම්බෙන්නේ හැමදාම ඉතින් ගොයන් වපුරලා එතකොට මාසේ කහම අර ගියන් පස්සේ නැත්නම් ඉතින් බණ්ඩි කාලේ වැඩක් නැහැ. ඉතින් අපේ අතේ සල්ලි දෙන්න පාරක් ගහගන්න. අපට සල්ලි නැහැනේ අරන් ගහගන්න. කර්මතුමා කියලා එක්කෙනෙක් ඉන්නවා. එයාලගේ දේශපාලන ප්‍රශ්න විසඳ ගන්න මිසක් මේ ගොවියන්ගේ ප්‍රශ්න විසඳ ගන්න දෙන්නේ නැහැ. අපට ඒවා මේවා කරලා දෙන්නෙත් නැහැ. දැන් අපි මහවිලච්චියේ මේ කුකුල් කටුවේ ගම්මාන ඉන්නේ මේ වෙලේ ඉන්නේ කුකුල් කටුවේ. කොහෙද? කුකුල් කටුවේ. මහවිලච්චියේ කුකුල් කටුවේ. 350ක් 460ක් විතර ඉන්නවා. මොනවද කවුද? ගෝවිපවුල්. ගෝවිපවුල්. ඔව්. ඔක්කොට මේක සිතේ තමයි ඉතින්. සල්ලි තියෙන මිනිහා ගන්න සල්ලි නැති මිනිහට නෑ ඉතින්. ලච්ච ව්‍යාපාරයේ ගොවි මහතෙක් මේ මගේ නම ආර අනුර බණ්ඩාර මේ වෙන විට මහවිලච්ච ව්‍යාපාරයේ ජලය නිකුත් කරා අප්‍රේල් 14 වෙනිදා ඊට පස්සේ දැන් ගොවියෝ වැඩ කටයුතු ආරම්භ කරලා ගොවිතැන් කරගෙන යනවා. එතකොට දැන් අපිට මීටින් දිනේ දීලා තියෙන දවස් 15යි 30 වෙනිදා වපුර අවසන් කරන්න කියලා මේ බලධාරීන් ඇවිල්ලා ගන්න තීන්දුව తీරන. එතකොට මේ වෙනකොට අපි මූලික වැඩ කටයුතු ආරම්භ කරලා හෙට අන්ද කුඹුරු වපුරනවා. හැබැයි වපුරන ඉස්සෙල්ලා මූලික පොහොර තුගයක් යොදන්න ඕනේ. ගොවියට හොඳ අස්වැන්නක් ගන්න නම් මඩ පොහොර. මේ වෙනක කිසිම පොහොර සහනාධාරයක්වත් කිසිම දෙයක් නැහැ. ඉතින් අපේ කුසිකර්ම ඇමතිවරයෙක් ඉන්නවා. එයා මහගෙදර මම අපි දකින රූපවාහිනියෙන් ඔබතුමාලා මාධ්‍ය ජාලිකා වලින් එයා මහගෙදර ප්‍රශ්න විසඳාගෙන ඉන්නවා. එයාලගේ පක්ෂේ ප්‍රශ්න විසඳා ගන්නවා. එයාලා ජනාධිපති අපේසෙත් හොයනවා. ඉතින් මේ නන්නස්තර වැඩ නොකර දේශපාලනේ කොයිලා හරි කරගන්න. හැබැයි රටට බද සපයන ගොමියා අමාරු වැටලා තිනවා. ඒ හින්දා ගොවියා ගැන කල්පනා කරලා බලලා තමුන්නාසලව දෙනවා කියන සහනාධාරයක් දීලා ගොවියොන්ට අලි කරදර ඒ වගේම මේ මේ පොහොර නැති ප්‍රශ්න. හැබැයි මුදලාල්ල මහ පරිමාණයෙන් ජාවරම් කරුවන්ට මහ පරිමාණයට පුළුවන් මොකද ඒ කට්ටිය සල්ලි මිල මුදල් තියන් ගොවිතැන් ගන්න. රස්සාවක වශයෙන් ගොවිතැන් කළා කුලි වැඩ කරලා ජීවත් වෙන මිනිස්සුන් කියන එක බලලා මේ අවධානය යොමු කරලා මේ අවට අවශ්‍ය ගොවියට අවශ්‍ය මූලික යටතල පහසුකම් වශයෙන් රජයෙන් සහනාධාර දෙන කල එනම් බොරු කයි වාරණ කර ඉන්න ඕනේ. එතකොට මේ මිනිස්සු ඔය මොනා හරි කරලා මේ පොහොර ටිකක් හොයා ගන්නවනේ. දැන් දෙනවා දෙනවා කියලා තාම කිසිම මේ සම්බන්ධමකුත් නැහැ. දැන් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන අපි මහවිලච්ච ව්‍යාපාරේ. ඔව් මූලික පොහොරේ දාන්න ඕනේ. දැන් හෙට අන්ද වපුරනවනේ. මඩ පොහොර දාන්න එපේ. මඩ පොහොර යොදන්න ඕනේ ගොයංගා සාරවත්ලා එන්න. බලධාරින් ඇවිල්ලා අපේ මැති ඇමතුරු ඇවිල්ලා පම්පෝරි ගහනවා අනිවාර්යයෙන්ම රට සහලින් සොයන් පොස්තු කළක. හැබැයි මේගොල්ලෝ දින සහනාධාරයක් ඒක දෙන්නේ ඒක ලෙඩා මැරුණාට පස්සේ තමයි බෙහෙත් දෙන්නේ. මේ අස්සයාගේ අර තමයි ස්ථාලේ වහලා දෙන්නේ. ඉතින් එක්කෝ අපිට පොහොර දෙනකොට අපි ගොයන් කපලා ඉවරයි.
එහෙම නැත්නම් බණ්ඩි එහෙම නැත්නම් පූ දින්න ඕන්න මෙන්න හැබැයි මූලික පොහොර ටික යොදා ගන්න ගොයන් ගහ සාර්ථක කරන්න මූලික පොහොර ටික දෙන්න එපේ නෑ මොනවත් ලැබිලා නෑ ඉතින් වතුර ටික නම් අර අහසෙන් ලබා දුන්න ජලය නම් නිකුත් කළා දෙන මහ වෙවි ජලය නම් එනවා දැන් ඉතින් මේ දැන් කිසි දෙයක් ගොවියට මේ වෙනකම් බලලා නෑ කවුරුත් බලධාරීක් ඇවිල්ලා ඔය ඡන්දේ ඉල්ලන්න ඉන්නවා කියන මැති ඇමතිවරු ඉන්නවා කැබිනට් ඇමතිවරු ඉන්නවා කිසි කෙනෙක් ඇවිල්ලා මේ ගොවියෝ ගැන හොයන්නේ බලන්නේ නෑනේ ඒගොල්ලෝගේ පක්ෂේ ප්‍රශ්නේ තමයි විසඳගන්නේ මහවිලච්චේ 810ක් ඉන්නවා සම්පූර්ණ ගොවිලේ ගොවි පවුල් 810කට කුඹුරක් කර 3100ක් තියෙනවා ඒ 3100ක ජලය සපයලා තිනවා හැබැයි කිසිම ගොවියෙකුට මේ වෙනකන් ඒ පොහොර ඇටයක්වත් හම්බෙලා නැහැ නෑ නෑ කාටවත් හම්බුලා නැහැ හම්බුනා දැනගන්න පුළුවන් වෙනවද දැනගන්න පුළුවන් නේ වන්න හම්බුනා කියලා කිසිම කෙනෙක් දැනුවත් නැණ හම්බෙලා නැහැ 3100කට වාරි මහවිලච්චි ව්‍යාපාරේ වැවෙන් ජලය සපයනවා මම වසඹ ගොවි සංවිධානයේ ගොවි මහත්තයෙක් මගේ නම ජේච්එම් කරුණාරත්න ඉතින් මම මේ රටේ බලධාරියන්ට වෛද්‍ය පුජ්‍යලන්ට කියන්නේ අපිට අප්‍රේල් මාසේ 15 වෙනිදා තමයි ජලවර නිකුත් කරේ ඉතින් ලබන මාසේ 7 වෙනිදාට වපුරලා ඉවර කරන්න ඕන ඉතින් ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ අපි වපුරලා වපුරන්න ඕන දැන් මේ සීසාගෙන යනවා මේ ටැටරේ හැපැත්තේ ආනවා එකත් බොහොම අමාරු වෙන්න ආවෙලා ඉතින් මේ මෙතන තියෙන එකම ප්‍රශ්නේ අපිට මේකට අවශ්‍ය මූලික පොහොර ටික නැහැ මූලික පොහොර ටික දෙනකොට ගිය කන්නේ ගොයන් වල බණ්ඩි හීම් බණ්ඩි ඉතින් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මහින්දාමරීර කියලා කුසිකර්ම ඇමති කෙනෙක් ඉන්නවා ඒ කුසිකර්ම ඇමතියා මොකද කරන්නේ ඌ ඔන්නෝ ශ්‍රී ලංකාවේ දාස්සේ මහගෙදර ප්‍රශ්න විසඳන්න හදනවා ඉතින් අපේ ඡන්දෙන් පත්විච්චි ඇමතිට ඌට දැන් පක්ෂ හදන්න තියෙන්නේ ඌට මහගෙදර හරි පොඩි ගෙදර හරි ඒව උඹලා විසඳාගන්නilla දැන් අපිට මේ අවස්ථාවේදී ගෝඨාකරු පෙඩේට මෙව්වා සම්පූර්ණ මුඩු වෙලා තියෙන්නේ මේ පොළවේ මොකක්වත් සාරයක් නැහැ මඩ පොර ටිකක් ගහන්න නැතු ගොයන් ගහක් එන්නේ නැහැ මේක පාගලා බලපුවම අක්කරේකින් බිවිසල් 50යි 60යි හරිද ඉතින් ඒ හින්දා මේ මහින්දාමර වීරව පම්පෝරි ගගා වටේ ඇවිදලා ඉන්නේ නැතුව මං උන්නෑට කියන්නේ ඌ දැන් බලන්නේ අර පැත්තට පැනලා මේ පැත්තට පැනලා ඊළඟට අමිති කොමක් ගන්න කොහොමද කියලා ඌ පාරම් බබා ඉන්නේ ඉතින් ඒ හින්දා මහින්දාමර වීරට මං කියන්නේ මේ මහවිලච්චේ ජනපදයේ දැන් කුමරුවක්කර 3100කට පමණ අපිට මේ මඩ පොර ඕනෑ මෙව්වට මුදල් අපේ බැංකුව වලට දානවා කියලා අපිට දැන් කියලා තියෙනවා තිබ්බට මේ වෙනකන් සත පහක්වත් වැඩිලත් නැහැ. ඒ හින්දා මේක රටේ ඉන්න ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් මේක දැනුවත් වෙලා ඔය මහින්දාමරීරට කියන්න පොඩ්ඩක් මහගෙදර හදාගන්න එක පැත්තක දාලා මේ ජනපදවලට ඒ මඩපොහට අවශ්‍ය මුදල් අපේ බැංකු පොත් කියන්නේ ෆොටෝකෝපි ගහන්නම ගිහිල්ලා තියෙනවා රුපියල් 600 කට ඒ තරම් ෆොටෝකෝපි ගන්නවා අපෙන්. ඉතින් ඒවා ටික නිකුත් කරලා හරිද අපේ මිනිස්සුන්ට මේක ඉස්සරහට අපි රටට ජාතියට බත සපයන්නේ අපි ගොයියා. ඉතින් ඒ ගොයියෝ අමාරු දාන්නේ તો මුන්ට මොන ගොයිකන්ද මුන් ඔට්ටු වෙන්නේ අර පැත්තර පයින්නවා මේ පැත්තර පයින්නවා පැනලා ඇමතිකම් ගන්න බැරි වෙයි කියලා උන්ගේ දරුවන්ට මේ කාලා බිලා ඉන්න බැරි කියලා අපි ඉතින් කාන්නෙත් නැහැ බොන්නෙත් නැහැ බඩගින්නේ බැටලා ඉන්නේ ඒ හින්දා රටේ ජනාධිපතිතුමාට අති ගෞරවයෙන් කියනවා මහින්දාමරීර කියන ඔය ඇමතියාට කියන්න කරුණා කරලා අපේ මේ අපිට දෙන මඩපෝර වලට දෙන මුදල් පුළුවන් තරම් ඉක්ම කඩිනමින් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා අධිකරු ජනාධිපතිතුමාගෙන් උන්නෑට කියනවා මේ මහින්දාමරීරට කියන්න කියලා උන්ට ඇමතිවරු කියන්න තුන්ද නැහැ ඒ තරම් සත්ත පහකට වැඩක් ඇති මිනිහ තමයි මිනිහා නෑ 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 මූලික පෝර තියා උන් අපි තියා හැරිලා බලලා නෑ උන් බලන්නේ ශ්‍රී ලංකෙන්දස් පහේ ඒකේ ත්‍රිවිල් එක යන්න තුන් දෙනෙක් නෑ ශ්‍රී ලංකෙන්ද ඒක හදා ගන්නවට වෙන මහින්දාමරීර පැල්ලා තව එකෙක් පැල්ලා තව එකෙක් කොට්ටු වෙනවා ඉතින් ඒ හින්දා ඒකද බලන්න තියෙන්නේ උන්ට මේ මිනිස්සුන්ට කුමුරු වැඩ කරගන්න මඩ පෝර ටික ගන්න මිනිස්සු සල්ලි කීයක් කරන්නේ දෙන්න තියෙන්නේ අපේ අත්වල තිබ්බා මේ නඩත්තු ගාස්තුයි අක්කර බදුයි කියලා අරන් එව්වත් ඉවරයි නැත්නම් පොර විභාගයක් අමාර කරන් ඒ සල්ලි උරින් අනි ගහන්න තිබ්බා ඒකත් නෑ මොකක්වත් නෑ දැන් අපට තවමත් මේ දැන් කුඹුරු වැඩ දැන් අවසාන වෙන්න මාවා තව මේ මඩ පොහොර ටික ලැබුණ නැහැ ඉතින් අපේ මේ කුඹුරු අපට මෙහෙම වපුරලා ආදායමක් ගන්න බෑ. ඔව්. ඒ කියන්නේ දැන් මාමලා මේ වෙනකොට දැන් කුඹුරු වැඩ පටන් අරන් ඉවරද? ඉවරයි ඉවරයි දැන්. ඔව්. දැන් හිතානේ දැන් වීදානවා. එතකොට ඉතින් කවද්ද මඩ පොහොර හම්බෙන්නේ අපට? මේ පොහොර සාන ආධාරේ ලැබෙන්නේ නැහැ. ඉතින් වැපුරුවන් පස්සේ අපට හම්බ වෙලා වැඩකුත් නැහැ. ඒ කියන්නේ කුඹුරු මම කියන්නේ මේ වෙනකන් තව හම්බුන්නේ නැහැ.
ඉලාචියේ ගොයියෝ අපට මේ වෙනකොට තාම මොනවත් හම්බෙලා නැහැ. ඉතින් කෘෂිකර්ම ඇමතිතුමා ඉතින් මේ ගැන සලකලා මේ ගොයියන්ට සහනය සලස්සලා දෙන්න කියලා තමයි මම කියන්නේ. ඇතුලේ තියෙන දේවල් කෘෂිකර්ම ඇමතිතුමාලා බලාගන්න. අපට කියලා වැඩක් නැහැ. අපට ඉතින් මේ පෝර සහනාධාරය ටික ලබා දෙන්න හදිසියෙන්ම කලිනමෙන් එච්චරයි මට කියන්න තියෙන්නේ. මහල්ලත්තේ ගොවියෙක්. අපි දැන් කුඹුරු වැඩ පටන් අරගෙන තියෙන්නේ. අපිට තාම මූලික පොහොරවත් හම්බුන්නේ නැහැ. අනිවාර්යෙන් අපිට මඩ පොහොර අවශ්‍යයි. ඒ හින්දා අපිට පොහොර ටික අපිට ලබා දෙනවා නම් ලොකු දෙයක්. මේ වෙනකොට පටන් අරන් තියෙන්නේ කුඹුරු හාලා බිංහිය හාලා තියෙන්නේ. පහ දහය කරනකොට අපි කුඹුරු වපුලනවා. ඉතින් අපිට මූලික පොහොර ටික අවශ්‍යයි මඩ පොහොර. මේ වෙනකොට ලැබුණේ අපිට හැම කන්නේ වෙන්නේ ඉතින් කන්නේ අවසානයේ තමයි පොහොර හම්බෙන්නේ. ඒ හින්දා අපිට අපි මං ඉල්ලා හිටනවා මේ හැකියක් මෙලින් අපිට මේ පොහොර ටික ලබා දෙන්න කියලා. පොහොර ටික ඕනේ. මූලික පොහොර මඩ පොහොර. තාම කාටවත් හම්බුන්නේ නැහැ. එතකොට මේ රජයේ කවුරු හරි මේක ඇවිල්ලා පොහොර ලැබෙන්න ඕන කට්ටිය පිළිබඳ මොනවාරි හොයාගැනීමක් කරාද? පොහොර ලියලා නම් තියෙනවා, තාම හම්බුනේ නැහැ ඉතින්. කුඹුරු වැඩ පටන් අරන් තියෙන්නේ. හරි.